කොල්ලුපිටිය කඩුවෙල අතර දහවණේ කරන සුඛෝපභෝගී පෞද්ගලික බස් රථයක එම සම්මානය ඇති බවට ඒරිය දුරුසා කොන්දොස්තරවරයා කොල්ලුපිටිය පොලිසියට කළ දැනුම් දීමකට අනුව එය පොලිසිය භාරයට ගෙනුණා. අද උදේ 8ට පමණ බස් රථය කොල්ලුපිටිය පොලිසියට රැගෙන වී තිබෙනවා. පොලිතින් බෑගයක බහලු යාවජීව ප්‍රණාම සම්මානය බස් රථයේ ගමන්මළු රඳවණේ තිබූ බව පොලිසිය පවසනවා. කොල්ලුපිටිය බස් පර්යන්තේ පාලකවරයා පවසන්නේ මෙම සම්මානය පිළිබඳව එහි කොන්දොස්තරවරයා සහ රිය දුරු තමාට දැනුම් දුන්නේ ඊයේ පස්වරුවේ බවයි. ඊයේ හවස මෙතනට බස් එකක් ආවා. අපේ මේ 172 දුන AC බස් එකක ඒ බස් එක මෙතන නවත්තපුවාම ඒකේ shopping bag එකක පාර්සලයක් තියෙනවා කියලා මට පෙන්නුවා. ඒක බලපුවාම මට හැඟී ගියා ඒක මේ ලෙස්ටර් ජේම්ස් පීස් මාත්‍යාට හම්බෙලා තියෙච්ච සම්මානේ නැති වෙච්ච සම්මානේ වගේ මට තේරුණා. මං ගියා ඔක අපි පොලිසියට කතා කරලා පාර දෙමු කියලා. ඒගොල්ලෝ එහෙම දෙන්නම් කියලා ඒක බස් එකේ අරගෙන ගියා. අද උදේ 8 විතර ඇවිල්ලා මගෙන් ඇහුවා පොලිසිය මේ බස් එක නම්බරේ කියලා දිනවද කියලා. මං ගියා තවම ආවේ නැහැ කියලා. ඊට පස්සේ බස් එක ආවද මාත්‍යායි පොලිසිය මාත්‍යා බස් එකත් අරගෙන ගියා. වැඩිදුර විමර්ශන සඳහා බස් රථය රියදුරුසා කොන්දොස්තරවරයා සමග බම්බලපිටිය පොලිසියට රැගෙන යනු ලැබුවා. ඉකුත් දෙවනදා ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ නිවසේ ආගමික වතාවත් පැවැත්වීමෙන් පසු යාවජීව ප්‍රණාම සම්මානය කිසියම් අයකු සොරාගෙන ගොස් තිබුණා. ඒ පිළිබඳ බම්බලපිටිය පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු කොළඹ අපරාධ කොට්ටාශයේද විමර්ශන ආරම්භ කළා. පුද්ගලයන් 15 දෙනෙකුගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අධ්‍යක්ෂණය කළ ගම්පෙරළිය චිත්‍රපටය වෙනුවෙන් ඔහුට රණමයුර සම්මානය හිමි වූයේ 1965 වසරේදී. ඒ දිල්ලි අන්තර්ජාතික සිනමා උළෙලේදී ඉන් වසර 35කට පසුවයි 2000 වසරේ පැවති දිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙලේදී මෙම යාවජීව ප්‍රණාම සම්මානය ඔහුට පිරිනැමුණේ.